मेंशलराताा वर्ष वासान धर्मदेशना मालावेर्मदशना म आसीद में र्मदेशनावसा अनु वाहिमालीड सिल्वाहरीलालना पदलाए उन मीट පණमाලන්නේ बंदुලती आල්विहा पीी अල්वि अංकल වෙනෙන් मोදना කිර බලප वालाපතු ඇතු ඒවගේ गुුණ ोल्ट सहाई नी आदरණय सහද सहह सस्टन लोग මෙෙනවයිගිය දෙතෙන ඉතින් නාටියා මෝදන සිත කිරීමේ බලාපොරින් තම දසිදමාලි සිල්ේ පෞ් සදය කවෙලා ධර්මදායකත් ධර්මදාන පින්කම ඉස්ෂ්ට සිද්ධ කරන්න ති අද දවසේදී අපි ධර්ම දේශනාව අවසානයේ දීපුාන මෝදන සිත කරමු අනු පිළලන්නේ සියලුමු දෙෙනට ති අද දර්සේදීම මේ ධර්ම දේශනාව සඳහා පි තාමත්ම දවරුවෙන් ාධනා කල තියෙනවා Hilda Jaharastane tawa Negeri Hilda Jastani biharwaminanan sar ගෞරෝනීය අපේ අනුද්ධ හාමුදුරන් වහන්සේ ඇතුළු වෙලින්න් ෝට්ල වෙලින්ටන් බෞද්ධ විහාරය සහ ාව නම අධ්‍යස්ථානය ගෞරෝණීය ස්වාමින් වහන්සේ ලාගෙන් අවසරයි පින්නතුනි සිලු දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ දාහම් වැඩසටහන ආරම්භකිරීමටබලාපුරොත් වෙනවා අපේ ගෞරෝණීය හමුදුරන් වහන්සේට පළුවෙන්ම පුුණ්‍යානමෝදනා පූර්ු ස්තුූතිය පිරිනවමින් අපි මේ දහම් වැඩ සටහන ආරම්භ කරනවා හරියටම අටයි පහට පමණ මේ වැඩ සටහන සමාප්ත කරන්න බලාපපුරොත්තුවෙනවා හෙමනං අපි ධර්මස්ත්‍රවනය සඳහා සූදාන්නන් දෙෙමු. සමන්තාචක්කවාලේ සු අත්‍රාගච්චන්තුදේවතා. ද දම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්ක දන් ධම්මා සවන කාලෝ අයන් පතන්තා දම්ම සවන කාලෝ අයං පතන්තා දම්ම සවන කාලෝ අයන් පදන්ත නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ රිමභිකවේ කෝටි්න ප්ඥායති අවි්‍යාය ඉතෝපु්බේ අවි්‍යාණහෝසිී අතපච්චා සම්භවිීතිී ඒවංචේතං භිකවේ වච්චති අතජපන පං්ඥායති ඉදාපම් පංචයා අවිජාති ගෞරෝණය විහාරවාසී පික්ෂුන් වහන්සේලාගෙන් අවසරයි. තර්මස්ත්‍රවනය පිණිස සූදානංව සිටි අපේ කාරුණික පිණුතුනිි. අද ගෝටලු වෙලින්ටන් බෞද්ධ විහාරයේ සහ භාවන අමධ්‍යස්ථානයේ පස්සාන කාලයේ පැවැත්වනු ලබන සතිපතා ධර්ම දේශනාවට අයි ඔබ මේ සවන් දෙන්නේ. සතාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මය වැඩිවැඩියෙන් සීපත් කරන කාලසීමාවක් වන ප්‍රගුඩ කරන කාල සීමාවක් වන මේ කාලසීමාව තුළ පික්‍ෂුන් වහන්සේලාවන අපත් භික්‍ෂුණීන් වහන්සේලාත් උපාසුකුපාසිකා වනු. දානසීල භාවනාවස්සයෙන් සීල සමාධි ප්‍රඥාවස්සයෙන් මේ ධර්මය තුළ උත්සුක වෙනවා පුහුණු කිරීම සඳහා වෙහෙසෙනවා. එහි ඒක දීරක් හැටියෙටට සිදුකරනු ලබන මේකෙටි ධර්ම දේශනාව අප කාටත් වැදගත්වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරල තිබෙනවා මේ ධර්මයට ප්‍රවීශවය වන කාරණ දෙකක්. ඕනම කෙනෙක් මේ කාරණා දෙක ලැබෙන් ඕන ධර්මයේ පිළිසරණ පටන්න. එතමයි පරතෝගෝස පච්චය යෝනිසෝ මනසිකාරය කියෙන කාරණා දෙක. පරතෝ ගෝස පච්චය කියල කියන්නේ මෙ ධර්මය කාගෙන් හරි දන්න කෙනි කෙනෙක්ගෙන් සත්පුරු සේක්්ගෙන් කල්්‍යාන මිත්‍රයගින් ඇහින්ඩෝන්. එ මැහුණට පස්සේ යෝනිසෝ මනසිකාරය කරන්න. මෙන මේ කාරණා දෙක සම්පූර්ණවීමෙන් තමයි ලැබීමෙන් තමයි ප්‍රත්්‍යවස්සයෙන් ඉදිරිපත්වීමෙන් තමයි කෙනෙකුට මේ ධර්මය ආරම්භය සහිටුහන්වෙන්න. කෙනෙක්ගෙන් මේ ජතුරාර් සත්‍ය වේවා ආර් අෂ්ඨාංගික මාර්ගය වේවා ඒ තුළ ගැබ්බලා තිබෙන වෙනත් ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් වේවා ඇහෙන්න ලැබෙන් ඕන ඇසෙන් ඕන. ඒ මහනකොට ඔහු ඇහුනට පලියටම ධර්මය පිළිසරණ ලැබු එෙක් වන්නේ නැහැ සිහිනුවනින් මෙහි කරන්නඩු. එදොට පින්නතුනිි මේ ඔබ මේ ධර්මය අහලා දැනගෙන මෙහි උනන්දුවක් තියෙනයි. ඒ පිළිබඳු අපිට උත්සකව කරන්ඩ උනන්දු කරවන්න අවශ්‍ය නෑ ඇමුත් මේ කාරණය හොඳට තේරුන්ගත්තොත් ඉතා වැදගත්වෙනවා මේ ධර්ම දේශනාවදී මොකක් දෙකාරණය මම ධර්මදේශනාවක් කිසියම් මාතෘගාවක් කොස්සේ සිදු කරනවා ඔබ ෝොනිසෝ මනසිකාරෙන්ක් ධර්මස්ත්‍රවනය කරනවා. යෝනිසෝ මනසිකාරෙෙන් ධර්මස්ශ්‍රවනය කිරීම තුළින් ඉතාම යුසස් ගුණාංග රාශයක්කුබට දියුණු කරගන්න පුළුවන්. ඒ සද්ධම සවන්න්‍ර සූත්‍ර දේශනාවල ඉතාම පැහැදිලි කරනවා මේ හරියට යෝනිසෝ මනසිකාරය මෙහයවල සිහිනුවනින් ධර්මශ්‍රවනයක් කළොත් නොහපූ දේවල් න්නේ අමීට පෙරහපු නැති දවල් දැන ගැනීම හැකි කියලා බෙන අස්සුතංක්සුනාති. සුත්තං පරයෝධ පෙන්ති අහපු දේවල් නැවත නැවත තහරු කරගන්න පුළුවන් කැමලැ වෙන මොක දපිය හලා ටික දවසක් කහනවා දස් ටික දවසිං අමතක වෙනවා. තහර මේ වෙනකොට මංහිතන්නේ ධර්මස්්‍රපණය කරන අය බොහෝ ධර්මකරුණු අහලතිනවා. නමුත් අමත වෙලාන්න බලන් එනිසා නවත නැවත බණහනකොට මේ නොහපුූ කාරණා අහගන්නත් හපු කාරනා නවත තවරු කරගන්නත් ඇැබෙනවා. ඒවාගේම සැක සංකා දුරු කරගන්න කංකං විතරති. යම්යම් දේවල් පිළිබඳ හිටපු ගමන් අපිට සැක මතුවෙනවා. මේක හරිද මේක නිවැරදිද. මේක ධර්මානුකූලද. මේක ධර්මානකූල නැද්ද. කියලා අධිවාසයෙන් විධ කාරණ ඔස්ේ අපේ හිතේ ගැටලු මතුවන්න පුළුවන් මේ ධර්මාශ්‍රවනය තුළින් ඒ ගැටලු නිරාකරණය වෙනවා සැක සංකාදුරුවෙනවා ඩිට්ටිං උජුම් කරෝතිේ. ජවිතය පිළිබන්ධ ධර්මානකූල දැක්ම නිවැරදි කරගැනීම සඳහා ධර්මස්ශ්‍රවනය තරං උපයෝගී වන තවත් ක්‍රියාමාර්ගයක් නෑ. තනිීං ඒක භාවන කරලත් කරගන්න බැරි ැන්තිය නොමුකද තනියෙන් අපිට විසඳගන්න බැරි කාරණ ධර්මය ුණන තරන්තිබෙනවා. එගනිසා තමයි මේ කාගෙන් හරිමක හගණ්ඩෝ දන්න කියන කෙනෙක්කේ. තොට මේ එහම කරනකොට අපේ දැක්ම දර්ශනය විමසීම කියනෙක් නිවරදි වන දිටිං ුම් කරව. බදුරජාණහන්සේ ්‍රකාශරනවා ධර්මශ්‍රවනය පස්ව යානිසංන්සේ ඇැටියට චිත්තමත්ත පසීදති සිත ප්‍රසාදයට පත්ව වවා සිත සත්තුටු වෙනවා. අදදින මේ ර් වැඩසටහන සඳහා උග්‍රහය දක්වන එමාලිද සිල්වා හර්ෂකද සිෙල්වා ඇතුළු ඒ පවුලේ පින්නතුන් ඉතාම සතුට වේෙනවා තමන්ගේ ඥාතින් දෙෙමෝපියන්. පින් ප්‍රාර්ථනා කරන්න සෙට් පතන් තම ජීවත්වන හිතවතුන්ට ඥාතිීන්ට තමන්ට ධර්මය ආනිසංසය ළඟාකරගන්නමී වගේ වැඩසටහනක් පැත්වීම සම්බන්ධය එති අපි උදක්ම ප්‍රකාශ කරන්න කැමති ඔබ මේ කරන පින්කම අති මහනී්‍ය පින්කමක් සබබදානං ධම්මදානන් ජිනාති මේ සියලු දානයන්ට වඩා මේ ධර්මදානය ලබාදීම ධර්මය අස්වන්ඩ ලැබීම ධර්ම ශස්්‍රවණය පිණස්ස පහසුකන් සැලසීම ශේෂ්ට ධානී හැටිය සඳහන් කරන නිසා ඔබ අනිවාර්ය මද මහා කුසල චිත්‍රයක් දියුණු කරන අතර ඔබ අනිත්තායට එය බෙදාදමින් මහා වැදගත්තින්කමක් මේ වෙලා සම්පූර්ණ කරනවා කියලා ශ්‍රද්ධාව හිතය ඇති කරගන්න. එතේ ඥාතීන්ට හිතුවතුන්ට අපි පුුණාන මෝදනා කරන අපේ ගෞරුුණනි හාමුදුුවන් වහන්ස කෙටිග විස්තර කළ අපි අවත් නැවතත් අවසාන ඉදිරිපත් කරනවා. අද දින, එටි ධර්මාහා සදේශනාව සඳහාමා මාතෘකා වස්සයෙන් තබාගත්තේ අංගුතර නිකායේ දසක නිපාතය යමක වගේන අවිද්‍යා සූත්‍රය කොටසා. එද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උරිමා භික්කවේ කෝටි න පඤ්ඥා ඇති අවි්‍යාය. මහණනි මින් පෙර අවිද්‍යාව නොතිබිලා, එය නැවත පසුව පහළුවයේයයි කියලා ප්‍රකාශයක් කරන්න බැකෙන් අවිද්‍යාව පිටස්සල්ල තිබුන් නැහැ මේ දැන් තමයි පසුකාලෙ තමයි හටගත්තය කියලා කියන්න බෑ අවිද්‍යාවේ මුල් මුල් කෙරවල එක අවිද්‍යාව පටන්ගත්ත කොහෙන්ද කියලා මේ සංසාරයේ කියන්න පුළුවන්කමක් නෑ. එසේ වනත් මේ අවිද්‍යාව ප්‍රත්්‍යය සහිතය අවිද්‍යාව සකස් වෙන්නේ හේතු නිසාය කියලා හේතු සම්පන්න භාවය මතය කියලා ප්‍රකාශ කරන්න පුළුවන් බුදුරජාණන් වහන් සිහිමයි මේ සූත්‍ර දේශනා ආරම්භ කරන්න. එතවොට මම බලාපොරොත්තුව වන්නේ මේ ඇත්තන්ට කියලා දෙන්න මේ සුළුකාලය තුළ අවිද්‍යාව කියල කියන්නේ හේතු සහිතව හටගන්නකා. අවිද්‍යාව කියන්නේ සාධක සමූහයක් නිසා නිර්මාණය වන අකුසල තත්ත්වයක් සිතේ. මේ කාරණය පැහැදිලි කරමින් ඔබට අවිද්‍යා ප්‍රහාණය පිනිස්ස උත්සුක කිරීමටයි මාම සුළු කාලේ තුළ උනන්දුවන්නේ. පින්නතුනි අවිද්‍යාව පිළිබඳව ඇයි පිගෙන ගණ්ඩුවන්. එමොකද අවිද්‍යාව කියල කියන්නේ අපි කවුරුත් අවබෝධ කරගතියතු ධර්මතාාව. බුදුරජාණන් වහන්සේ සූත්‍රදේශනා විශාල ප්‍රමාණයක සඳහන් කරනවා මේ අවිද්‍යා තන්හා දෙක තමයි ඔබත් මමත් මේ සංස්කාරයේ දිගට දිගට අරගෙනපු මානසික තත්ත්වයන් දෙක. අකුසල්ල පරම්පරා. එදවට මේ අවිද්‍යාව තියනකං කිසිම ආකාරයක නිවීමක් සැනසීමක් බලාපොරොත්තු එන්න බෑ. අවිද්‍යාව කියල කියන්නේ මේ මනස්සේ මේ ශරීරය මේ ජීවිතේ මේ ස්වභාවය හරිවිදියට නොදැඩීීම. සැරියද හාමුදුරුව අපට හොඳ නිර්වචනය දන අවිද්‍යාවට. ඒ තමයි දුකට හේතුව, දුක නැති කිරීම දුක නැතිකිරීම මාර්ගය පිළිබඳව නොදන්නාකම අවිද්‍යාවයි කියලා.ඒවාගේ චතුරාරය එත්තින් පැහැදිලිවනව චතුරාර්ය සත්‍යය පිබඳ අ්‍යාව නොදැනීම තමයි අද්‍යාව. චතුරාරය සත්‍යය මේ ලෝක අතාාර්ථයක් හැටියට දකි නැති කෙනාට ගොඩත් දේවල් හරියට පේනෑ. තොට අවිද්‍යාව කියලා කියන්නේ මුලාවීම මොනව සම්බන්ධයෙන් සත්‍යය සම්බන්ධය මුලාවීම. එදො බින්නතුනි මේ අවිද්‍යාව මේ විදිය නං මේක ප්‍රත්්‍යය සහිතයි කියලා අපික් ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යා සූත්‍රේදී ප්‍රකාශ කරනොම අවිද්‍යාව ප්‍රත්්‍යය සහිතයි කියලා. එති ප්‍රකාශ කරන අවිද්‍යාපහන් බෙක්කවේ සහාරං වදාමි මහණනි මම අවිද්‍යාව ආහාර සහිත්‍යයි කියලා කියන. අවිද්‍යාව හේතු සහිතව ප්‍රත්්‍යය සහිතව හටගන්නයි කියලා කියනවා. මොනෝද මේ අවිද්‍යාව හටකන්න හේතු වන්නේ. එෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නීවරණ සහරය වදාමි මේ පං්ච නීවරණ තමයි මේ අවිද්‍යාව ඇතිකිරීම ප්‍රධානම් හේතු. දැම අපෝ සැරැක් කියන්නන් මේ අවිද්‍යාව තේරුම්ගන්න ඕන මේක තමයි ප්‍රධානම සතුරා විදියට ඉන්නේ විද්‍යාව. විද්‍යාව කියල කියන්න අපි ස්කෝලේ විශ්වවිද්‍යාලයේ වෙනත්තැනකදී ඉගෙනගන්න අෞතික දේපළ බද දැනුමනනිමයි බුදුසාමයේ විද්‍යාව කියලා කියන්නේ මේ තන්හා අවිද්‍යා කලේෂාදී සියලු ධර්මයම් පිළිබන්ඳ අවබෝධය ඇතිකරගෙන ඒවා සම්පූර්ණ නොයෙන පරිදි සීල සමාධී ප්‍රඥා ගොඩනැගෙන ඒ දැනුමට ඒ අවබෝධයට ප්‍රත්්‍යක්ෂයට තමයි විද්‍යාව කියල කියාට. ධර්ම අවිද්‍යාව එරෙහි වෙලා ඉන්නවා මේ කියන නිවීම සැනසීම නම්ූ විද්‍යාව ධර්මය සම්බන්ධෙන් තිබන විද්‍යා බාගැෙනීම. එනිසා අපි අනි වාර්යෙන්ම අවිද්‍යා ප්‍රහණයක් කරන්නඩෝ. අවිද්‍යාව තියෙනක අපි ගැටෙනවා. අවිද්‍යාව තියනකං අපි ර්ඩු වෙනවා. අවිද්‍යාව තියනකං අපි ඇලෙනවා. අවිද්‍යාව තියනකං අපි මේ සංසාර ගමන් කරන. එනිසා උපාසකය උපාසිකාවක් හැටට අධිෂ්ටාන කරගතයතු දෙයක් තමයි මේ අද්‍ය ප්‍රහණය අවිද්‍ය ප්‍රහණය කරන්න උසාකරනකොට තහා ප්‍රහණය වෙනවා. තන්හා ප්‍රහාණය උසාහ කරන්න කොට උපාදාන ඔය කියන සියලු අකුසල මූලයක්න් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. එතවට මේ අවිද්‍යාව හටගන්නේ කොහොමද පංච නීවරණ හටගැනී පංච නීවරණ හටගැනීමෙන් තමයි අවිද්‍ය හටගනි පංච නීවරණ ගැනීම කද ප්‍රචඥාව දුරුවල කරන ප්‍රඥ්ඥාව කවදක්වත් පාදගන්න බැරිවිදිට හිතේ ආවරණ ධර්ම පහක් ඇති වෙනවා. ුස ධර්ම සිතුවිලි පහ ඇතිවෙන ඒකට තමයි පංචනීවරණ කියන කියල කියන්න මොනවාද මේවා කාමච්ඡන්ද ව්‍යාපාද තිීන මිද් උද්ධච්චක කකුච චිච්චා මේ හරියට ලොකු අකුසල පරම්පරාවක නියෝජිතයන් පස්දනෙක්වා අපි න රපසටට ස් කියලා ැ මේ පහ තමයි හැමතිසම ක්‍රියාත්මකවන්න ලෝබය දේශය මූහේ අකුසලමුල් හැටියට හිතේ යටටින් තියන්නේ ඊළඟට සංයෝජන ඊළඟට ආශ්‍රව මේ කියනේවා හිත අටින්තියෙන්න්නේ ලේස් හැටියට බැලුවොත් අකුසල මේ පංචනීවරණ තමයි මේ ඉන්ද්‍රියබට පටිබද්ධ ක්‍රියාවලිය සිදුවෙන කොට නිරන්තරයම අවධානය අවබෝධය නැත්තං පැන්ලාගන්න යන වැඩිපුරම බැලුවත්තේම අපි ජීත්වනිම පංචනීවරණත්තක්. අපි ඇසන් රූප දක්කින කොට කැමැති වෙන වාස වෙනවා. නි බදානකොට ඉන්දයා අනුසාරීවා අනිත්්‍යය වෙනකොට අපි අයකට පත්තනවා අපේක්ෂා කරනවා අන කාමච්චන්දය ඒළඟට ව්‍යාපාදය අපි බහි හිතාමතා ඉන්න දේවාල් සිද්ධවෙේ නැතිවෙනකොට දකිින් නැතිවෙනකොට ඇහි නැතිවෙනකොට අපි හිතේ ගැටීමක් හටගන්නවා ව්‍යාපාදය පැන්න අලිනවා ව්‍යාපාදය තමයි අපේ ස්ොරූපේතකොට ඒළඟට තීන මිද්ද කියල කියන්නමි කුසලේට කිය ඇති අහමැත්ත ඒළඟට මේ ඇහිතේ නොසන්සුම්කම ඊළඟට විචකිිචාව කියලාවා කිසිම ආකාරයක තීරණෙකටට බැකුසලයක ද කුසලයකද පින මේක ද දදි වසෙන් අපි ගැට්ටෙනවා අරට මෙහට පයිනවා දැම් මේවා ම දිගට විස්තර කරන්නේ යන්න කෙටින් තරුගන්න ඔබ අනිවාරයම අහලත්ව ඇතිමිටිසෙල්ල. ොට මේ පහ තියෙනවා නං කසිම අවස්ථාව කෙනෙකුට සැනසීමක් පලාපපුොත්තුවන්න බෑ මේ පහා තියෙනවා නං. හැදිලොම මේ සූත්‍රදේශනාවට අනුව අවිද්‍යාවයි පෙළගස්වාන්නේ අවිද්‍යාවයි පනගන්වන්. ඒයි මේ බුදුහපාරන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අවිද්‍යාවේ ආහාරමකද අවිද්‍යාවේ ප්‍රත්යමකක්ද පංචනීවරණ. මහනන මේ පංච නීවරණද ඉබේ ඇතිවෙන කක් නෙමේ පංච නීවරණත් ආහාර සහිතවයි තියෙන්න්නේ. ඒක නි ප්‍රත්්‍යයක් හේතුවක්තිේ නො පංච නීවරණත් ඇතිවන්න. පංච නීවරණ ඇතිවන්නේ කුමක් නිසාද ්‍රවිධ දුෘෂ්චරිතය නිසා ත්‍රවිධ ජුස්තරිතය කියන්න මකක්ද සිත කාය වචනය කියන තුන් දොරිං වැරදි සිදු වෙනවාන ඒකට තමයි ප්‍රවිධආකාරයෙන් සිත ජීවිතය දුෂ්චරිතයට පත්වනාා ගැන කායි වැරදි වෙනවා වචනයෙන් වැරදි වවා සිතිං වැරදිව වනවා ඔබ දසු දක්ස අකුසලය ගැ නහල ඇති ඒ දසකුසලය කියල කියන්නේ සිත කාය වචනය කියන තුන් දොරිං කෙරෙන කුසල කර්ම ඊළඟට අකුසල කර්ම දහයත් මේ විදිටම මේ තුනට බෙදෙනෝ. එතවට මේ තුනින් ප්‍රාණගාත අදත්තාදාන කාම්මිත්‍යාතාර කයින් පොරුකීම කේලාම්කීම හිස්වචනකීම පරුවචචනකීම වචනයෙන් මිති්‍යාදුරෘෂ්චි අභිද්්‍යාව දැඩිලෝබය ගැටීම ආදී දේවල් සිටිං මේ දේවල් සිදුවෙනකොට තමයි අර පංචනීවරණ වලට පැරනගින්නට ඉඩ ලැබෙන්. කැතිම් ප්‍රකාශ කරනුවනං සිතකාය වචනය කියන මේ තුන්දොර අසංවරවෙට කොට කාමච්චන්ද ව්‍යාපාද තිීන මිද උද්්‍යච්ච කුක්ක ච්ච විචිකිච්චා පරනගෙනවා. මේක ඔබ බණහනගම මෙනිහිරු මම පටංගච්‍යව යෝනිසෝ මනසිකාරයෙන් කරන්න කියලා. මේක ඇත්තද. මේ සත්‍යයද අපිට බදු හාමුදුරු දේශනා කල්ල තියනොන ම කියන විදිටම ඔබ ගණ්ඩෝනෑ ඔබ නුවනක්ති නො ඉමසල බලන්න කියලා මත් ඒක ඔබට සීපාත් කරනේ වෙලා. ඔබ මෙනිහිරන්නේ ඇත්තද. අවිද්‍යාව තේරුම්ගන්ටික කමාරුව එකක් හැව පංචනීවරණට වඩා ලේසින් තේරුම් ගන්න පුළුව. සාපේක්ෂ වස්සෙන්. හැදොර පංචනීවරණ එන්නේ ආමි ත්‍රවිද දුෂ්චරිතය නිසා. කියලා දැන් විවසන්න පුළුවන්. ඉළඟට මේ ත්‍රිවිධ දුෂ්චරිතයද ඉබේ පහල වෙන ඇති වෙන එකක් නෙමේ. අපිට කවුරුවත් අපේ සිතකාය වචනය කිය තුන් ොර දුස්ලිල කරන්නෙත් නෑ එක හේතු සහිත වහට ගන්න එක ආහාර සහිතයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද මහනෙන මේ ද්‍රවිධ දුෂ්චරිතය ඇතිවන්න හේතුවෙන කාරණ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඉන්ද්‍රී අසංවරය තමයි මේ ත්‍රවිධ දුෂ්චරිතය ඇතිවරන්නට හේතුවන්. ඉන්ද්‍රී අසංවරය ඇනමක් දැස කණනාසේ දිවශරීරය මනසකෙන් ආයතනහාය පාලනයකින් තොරවී. අපේ බොහෝ වෙලාට බැලුවොත් ලෝකන්න බෞුත්තරයක් මිනිස්සුන් ඉන්ද්‍රිය අසංගුරෙන් යුත්තයි. ඉන්ද්‍රියයාසංගුරය කියල කියන්නේ ඇසෙන් රූප දකිනවා ඇලනවා දකිනකොටම එක ගැටෙනවා. කනෙෙන් සබ්දහනවා එ ඇලනො එක ගැටෙනවා ඉන්ද්‍රයානුසාරී වෙන දේවල් කිසිම සම්මස්සනයකින්තොරෝ විමසීම කින්තරවා අල්ල ගෙන එක්ව ඇලෙනො එක්කු ගැටෙනවා. මේකට මේ මෙහෙම වෙනකොට අපි කියන එතන ඉද්‍රයා අංගුරය වඋනා කිය. ම ඉද්‍රිය භාවනා කියල සूත්‍ර දේශනාවක් තිබෙනවා තව සලා එතන සංයුත්තයක් තිබෙනවා මේ කොටස් සොලදී බුදුරජාණන් වහන්සේම ඉන්ද්‍රිය සංගරය ඉතාාව වැදගත් දෙයක් හැටියට මේ සාවාසනී ආරම්භය හැටටත් කියන්න පුළුවන් පිනය ධර්මවිීනය පටන්ගැනීම ආරම්භේ හැටියටත් කියන්න පුළන් අර පරත ගෝෂස පච්චේ යෝනි සෝ මනසිකාරය කියන දෙකෙන් පටන්ගන්න කොටම මේක තෙන්ඩු භික්ෂුන් වහන්සේ කෙනෙක් නිර්මාණයවීමේ භික්‍ෂුණයක් නිර්මාණයවීමේට ප්‍රධාන සාධගයක් තම ඉන්ද්‍රිය සංගරය කියෙන. තොට මේ අපි කතා කරන්න ඉන්ද්‍රිය අසංවොරය. ත්‍රවිදධ දුෂ්චරිතයට සිතකාය වචනය කියන තුන්දොරින් වැරදිවීමේදී ඒකට හේතුවන්නේ ඉන්ද්‍රිය සංගොරය. ඒයි මෙතන ප්‍රකාශ කරන්න එක මුද තරුම්ගන්න ඉද්‍රිය අසංවොරය. තො ඉන්්‍රයාසංගෝරයකු මක් නිසාධය ඇතිවන මේ දැම්ට පේනවා අවිද්‍යාව කියල කියන්නේ. හේතු පල සම්බන්ධතාවෙන් ඇතිවෙනක් පංචනීවරණ කියන්නේ හේතු පල සම්බන්ධතාවෙන් ඇතිවෙනකාක් ත්‍රවිධ දුෂස්්චරිතය කියන්නේ හේතුවක් නිසා ඇතිවෙන එකක්. දැන් ඉන්ද්‍රිය සංවුවරය අසංගොරයත් හේතුවක් නිසා ඇතිවන්නේ. ඉන්ද්‍රී අසංගුරය පිිස හේතුවන්නේ මේ කුමක්ද මේ අසති අසම්පජන් ඒක කියන්නේ අපේ ධර්ම ඉතා වැදගත් ගුණාගයක් එකට බද්ධ කල් තිබෙන ගුණංග දෙකක්. තමයි සති සම්පජ්‍යය සතිය සහ නුවන එකට සම්බන්ධ කළ සතිපට්ඨාන සූත්‍ර දේශලාවල ඉතාම පැහැදිලිියෝ ප්‍රකාශ කරනවා සති සම්පජ්‍ය. මේක නැතිවනාම අපි එකට කියනවා අසති අසම්පජ්‍ය ඒ කියන්නේ සතියත් නෑ ඒ පිළිබන්ධ නුවනය සම්බන්ධතාවයක් නෑ. එතෝට මේ ඉන්ද්‍රී අසංවරයට හේතුවෙලා තියනි කුමක් ද මේ නිවැරදි සිහික් පිහිටුේලාත් නෑ ඒ පිළි බන්ධ කිසිම් ආකාරයක නුවනින් ක්‍රියා කරන බවකුත් එත්තට එකතු වෙලා නැති නිසා. තදැ මේවා ඉතාම වැදගත් සංකල්ප ධර්මයද ධර්ම කොට්හාා සිතින් හැම එකක්ම විසර කරන්න බැහැ කාල සීමාව හැටියට. ඔබට මට උග කියල දෙන්න ඕඩ මේ අවිද්‍යාව සම්බන්ධයෙන් වැඩකිරීමේදී අ ද්‍යාව හැදෙන හැටි ප්‍රකාශ කරන්න. මොකද අවිද්‍යාව නිර්මාණය වෙන අවිද්‍යාව ගොඩ ැට හැටි දැනගත්. බිඳීම සඳහා පහසුවක් ලැබෙනු ඒකයි මේ ධර්ම දේශනාව අරමුණ. එතකොට මේ අසම්පජන්ය අස්සතිය කියන කාරණා දෙක නිසා තමයි මේ ඉන්ද්‍රියයා සංගුරය කියන එක ගොඩනගෙන. බුදුහාමුදුරෝ දේශනාව කරගෙනයානවත් අවදුරටත් මහනිනි මේ අසම්පජන්්‍යය සහ අස්සතිය කියන දෙක තියෙන්නේ කුමක් නිසා ද ඇතිවන්නේ කුමක් නිසාද හේතු ගන්නාවක් නිසා. ඒක් නිසා ඇන්දි හේතුව කියේෙනවා අයෝනිසෝ මනසිකාරය නිසා තමයි මහනෙන මේ අසම්පජ්‍ය අසතිය කියනක තියෙ දැන් අන්න බල අපේ ඉස් ල්ලා ගනග යෝනිසෝ මනසිකාරය දැන් අපට ඇවිල්ල තිේෙනවා යෝනිසෝ නසිකාරය කියන්නමකක්දද සිහි නුවනින් සිතන්න බැරිකම. මේක වචනන්නේේ මේ වච්චන ගොඩක් හොඳට තේරම් ගන්නවඕන තැනක් මොද යෝනිස්ෝ මනසිකාරය නිසාආසන ආරම් බේප සඳහංකල තිීන කාරෑ. යෝනිි කියල කියන්න ආරම්භක ස්ථානයට. අපි දරුවක් බීවෙන තැන ෝනිය කියලා කියනවා. එළඟට යමක් පටන් ගැනීම කියන අර්ථයෙන් තමයි යෝනිය කියලා කියන්න. එතකොට යෝනි සෝ මන මනසිකාර කියන වචනය අපි දන්නවා සිත සිතනව කියනකට මනසිකාර කියල කියන්න. මේක හිතේ ස්වභාවයක් මනසිකාර. එදවට මේ ස මේ යෝනි සෝ සෝ කියන පදෙන් අර්ථගන්වන්නේ යම් කිසි දෙයක් ආරම්භ වෙනකොට සිහි නුවනින් මනසිකාරය කරන්න පුළුවන් බව හැකියාව මේකට අයන්නක් මුලට ධර්තමයි අයෝනි සසෝ මනසිකාර කියලා ගැන එසේ කරන්න බෑ කියන එකයි එතන අර්ථගැන්ෙන් දොට අයෝනි සෝ මනසිකාරය කියලා කියන්නේ හැම දෙයක් පිළිබඳවම සිහි නුවණින් මෙනෙහි කරන්න බැරි බව තමයි මේ අයෝනිස්සෝ මනසිකාර මේ නිසා මොකක්ද වෙන්නේ අ සිහිය ගොඩ නැගෙන්න්නෙත් නෑ නුවන ගතය ගොඩ නගෙන්න්නෙත් නැත ගොට අසතිය සම්පජඥඥ කියන තත්ත්වයට අකුසල තත්ත්වයට මූල කාරණය හැටියට මූල හේතුව හැටියට බුදුපාරණන් වහන්සේ පෙන්නල දෙන්නේ අයෝනිිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ඒළඟට අයෝනිසෝ මනසිකාරයද හේතු සහිතවයි ඇතිවන්නේ අයෝනිසෝ මනසිකාරයත් අපිට දෙවියෙක්වත් වෙන යාළුවෙක්වත් එහම නැත් හාමුදුරුවෝ වැරදි නිසාවත් වෙනගෙනෙක් නිසාවත් නෙමෙයි අපිට ඇතිවන්නේ යම් කිසි හේතුවක් අපි තුළම ගොඩනැගෙන නිසා. අපි තුළම හදාගන්න නිසා. තුො අයෝොනිස්සෝ මනසිකාරයේ හේතු පල හේතු සම්පන්නයි. පටිච්ච සමුපන්නයි. අයෝනිසෝ මනසිකාරයට හේතුවන්නේ මොකක්ද අශරද්ධාව. අස්රද්ධාව තමයි, මේ අයෝනිසෝ මනසිකාරය ඇත්වීමට හේතුවන්නේ. අස්්‍රද්ධාව ශ්‍රද්ධා ඔබ දන්නවා. රතාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රසාධ පිළිගැනීමඇතෙන්දි ගොඩා කර්ත ඉග්‍රහ කරන්න පුළුවන් කෙතියෙන් එහෙම තේරුම්ගන්. ඊළඟට මේ තතාගත ධර්ම විනය පිළිබධ ප්‍රසාධය පිළිගැනීම. ඊළඟට ආරය සංගයාගේ පිළිගැනම්. ඉළඟට මේ සීලාදී ගුණස්කන්දයන් පිළිගැනීම ආදි වසෙන් ශ්‍රදධාව විධාකාරයෙන් අපිට විස්සර කරන්න පුළුවන්. ශ්‍රද්ධාව ආකාර දෙකක්ති ස්වරූප දෙකක් තිබෙනවා. අමූලික ශ්‍රද්ධාවති වන ආකාරර්වතිය ශ්‍රද්ධාව තින. මලික ශ්‍රද්ධාවව කියැන මූලයක් නෑ පදනමක් නෑ.ඒ නිකං ඔය පාටට ලස්සනට සුන්දරත්වයට හේතු සහිතවාතිකර ගත්ත එක. ඒක ඉත්තා ඉක්මණින් හැඩි නොකද අදනමක් නැතුවගේයක් හැදුවත් පදනමක් නැතුව ලොක ්‍රක්තිමත් දනක් නැතුව මොවාහ ැදුව තුළල ගාගෙන. පදනම සහිතව හදන ස්ට්‍රක්චරක ලොකු ශක්තියක්තිබෙන හුළඟට විවිධාකාරදවලොට සැලෙන්නේ. දට ආකාර්වති ශ්‍රද්ධාව කියා නේවාගේකක් කරුණු සහිතව පිළිගැනීමක් ඇතිකරගන්න හිතේ ඇත්තරම ගැමුරෙන් සද්ධාව විස් විමසාහ බලනකොටඒ ප්‍රඥාවේම අනි පැත්තා. මොකද සද්ධ ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ ඉතාම හොඳට කරුණු එකතුපාදා කල් ප්‍රත්්‍යය සම්බන්ධතාවය දැකලා තමා අධදැක් කල තේරුම්ගන්න තත්ත්වයකටයි අප ආකාරුති ශ්‍රදධාව කිය තොට මෙතන කතා කරන්න මොකක්ද අස්ද්ධ ශ්‍රද්ධාව නැහැ. අමූලික ශ්‍ර් ශ්‍රද්ධාවත්න අර කියපු තරම් බාල ්‍රද්ධාවත් මෙතන නෑ අස්්‍රද්ධාව කියල කියන්නේ බුදු හාමුදුරුව පිළිගන්නේ නැහැ කර්මය පිළිගන්න නැහැ දීමනාවේ ආනිශංස තියනවයි කියල පිළිගන්න . විවිධාකාර විදිට කිසිව පිළිගැනීමක් නෑ යහපත සම්බන්ධයෙන් ශ්‍රීල සමාධී ප්‍රඥාව සම්බන්ධය. ලෝකයේ යහපත පිළිබඳ පිළිගැනීමක් නෑ නිසා ඒ අස්්‍රද්ධාව නිසා තමයි අයෝනිසෝ මනසිකාරයගෙනක ඇතිවන්න. තොට අයෝනිසෝ මනසිකාරය හේතුව තමයි අස්රද්දධාව. පින්වතුනි අශ්‍රද්ධාවත් හේතු සහිතව තමයි ඇති නිර්මාණයවාය. අශද්ධ අවසද්ධාවට ප්‍රත්‍ය වන්නේ අසද්ධාවට හේතුවන්නේ වැරදි ධර්මකාරණා ශ්‍රවණය කිරින්. මෙතන වැරදි ධර්මකාරණ කියලා කියනකොට අපි පෘතුල වස්සයෙන් තේරුම්ගන්න ඕන මේ මානසික සැනසීම උදෙසා නියම පරිදි. එසි පරදි මේ හිත නිවෙන යම්කිසි දෙයක් ඇහෙන් ඇත්තං ඒසි යල්ලම දාණඩ වෙන්නේ අසත් ධර්මයකිෙනෙකට දැන් උදාහරණයක් හැට අපේ ජීවිතය අපි කතා කරනවා දේශපාලනය ගැන ර්ථකය ගැන ලක විධ මිනිස්සුන්ගේ දේවල් ගැන මේවා හුයි කියලා මටගන් තේරණ දේ තමයි කිසිීම සැනසීමක් ලැබෙන නෑ ඩ වැඩිපුරමේ ෞකිකත්වය ගැන කතා කරන්න කතා කරන්න අපි වාදවිවාදුල පැටලෙනවා ගැටුම් ඇැතිවෙන. කිසි මාකාරයක සැනසීමක් ගැටුම් නැතිවුණත් නිකන් අ ප්‍රවල ස්ටෝක් කියන්න අපි සම්ප්පලාප කියන්නේ සම්ප්ප පලාප කැරීමේ කාදාක සැනසීමක් නෑ. තේරුමක් නෑ. මේ ගොඩාක් ක අපේ කොන්වොසේෂන් යන්නේ සාමාන්‍ය සමාජ්‍යයේ පුුණුවල්ගේ තත්ත්යක්. එතවට මේ මේවත් ඇත්තරම ධරමය එනෙමි අසත් ධර්මයට යිදානේ ගැන සම්ප්පල පිසුනාවාචා දේවල් කියවෙන වන්නන් යම් කිසි තැනක එක සද්ධර්මය වෙන්න බෑ. එතවට මේ සාමාන්‍ය මිනිසුන් අතර කතා බහා එදිනෙදා උන්ගේ ලෞකික දනට බලපාන නැති දේවල් තිබෙනවා අධ්‍යාත්මික දුණට කොහොමත් බලපාන්න. අපි තේරු ගාන්නුන අසත් ධර්මය ඒවත් අයිති. සාමානින් අසත් ධර්මය කළ කියන්නේ. කවුරු මොනහරි දෙයක් බණනමින් ධර්මයනමින් සාකච්ඡා වෙනකොට අපේ හිතේ රාගදවේ සමූහ වැඩෙනවන ඔබට පැහසුවෙන්ම දාන්න පුළුවන්ඒ අසත් ධර්මය කල. ඒ ඒ පිළිබඳ නිර්ණනායක කාලාම සූත්‍ර අවසානීදී බුදුරජාණන් වහසේ දේශනා කරන. තින් ම ඒ දිගට කියන්නේ යන්න හැ නිර්ණායක මොනොද කියන්න කෙටියෙන් කිව්වොත් කිසි අම් දෙයක්හනකොට ධර්මය නමින් සිම් දෙ කියවනකොට කිසිම් සාකච්ඡා වස්්‍රපනය කරගෙන ඉන්නකොට ඔබගේ සිතේ හෝ වෙනකෙනක් සිතේ රාග දවේශමූහාදිය ඉල්පෙනවානං ඇවිස්සෙනවන්නන් මතු වෙනවා නං එකහ එක හේතුවත් තමයි අසද්ධර්මයක් කියවවා අනිත් හේතුව තමයි ඔබ ඒ කියන දේට ඇලිලා. ති විශේෂ වසයෙන් කියන්න ඔුන අසත් ධර්මය කියන්නේෙ නිවේ නැති දෙයක්. ගැටෙන දෙයක්. අපි බණක් කියනවා උදාරයක් හැටියට හිෙන් එහම නැත්තාං දැන් අදකා එහෙම බණතියනවන මංගේ එහම බඩි කියනයටට අගෞරුව කරනුව ගොල්ලොත් පුුණ්‍යවන්තාව වන්නෙන පුළන්. හම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාදිහා බලන්නකොට බුදුහාන්දුරුව කොහෙවත් හිනාාවනේනෑ. බුදුරජාණ රහතන් වහන්සේලා හිනානේ. බුදුරජාණන් වහන්සලා හිස් හිනා හසිතු පාදය කියලා කියන්නේ යම් කිසි කාරණා නිසා බුදුහාන්දුරුවන්ටත් පැනැ ගුුණා. හැයි මේ නිවනට මෙහෙවන ධර්මය ඇහෙනකොටට එක පැත්තකින් දුක කියන කාරණය පැහැදිලි වෙන්නඩඕ. දුකට හේතුව ප්‍රකටවල්ලෝන්. එළඟට දුකින් මිදීම සඳහා කැමැත්තක් පෘචිකත්වයක් ශ්‍රවණය කරන්නා තුළ ගොඩනැගෙන්ටෝ. එළඟට ඒ සඳහා උස්සගවීමක්ති නොන්. දැ මේ කාරණනාටි ඇහෙනකොට හැබෑ තත්ත්වේ ජීවිතය සංසාරය පේනකොට ඔහොට හිනාවෙන්න තැන කිතුරුවයිද. නෑ එහෙම වෙන්න ඇතෝට සමහර ධර්මදේශනා විද අරමුණෝලට දේශනා කරනවා. ඒ සදධර්ම දේශනා කියන්න බයි මුත් මෙතන පැහැදිලියොම කියන්න ඕන ආත්ම සංකල්පය වැඩෙන අපි සංසාරයේ නතර කරන අමි සස්සටට බැඳලදානවනම් කිසියම් දේශනාවකින් එක අසත් ධර්මය. බුදුරජාණන් වහන්සේ දවස්ස අසත්්ධර්ම දේශන ඕන තරන්තිබුණ. වැරදි සංකල් පොලූටරගත් ශස්රරු හිටිය අන්‍යාගමිකයන් හිටිය ඒ අය උගන්නු ගන්න ගිහිල්ලා මිනිස්සු අමාරුවටිට දැතිබුණ අසද්ධර්මය ශ වනය කරාම ඇතිවන්නේ අශ්‍රද්ධාව අයෝනිශෝමනසිකාරයම අවිද්‍යා සංඛ්‍යාතම මේ පිළිවෙලටම ඇතිවෙලාය. එනිසා බුදු හාමුදුරුම ඉතෙදි පැහැද කරනවා මේ අශ්‍රද්ධාවට හේතුවන්නේ කුමක්ද අසද්ධර්මශ්‍රවනය සද්ධර්මය නොවන දෙයක් හිතට අපිට හන ලැබෙන එක. මේ අසද්ධර්මය ඇසීමටත් හේතුුවක් තිෙන. මකත් ෙහේතු ඔබට දැන් හිතන්න පුළුවන් අසද්ධර්මය කාගෙන් දැහෙන්න්න පුළුවන් කියල. අපුරුෂය අසත් පුරුෂ සංසේවනය සිදුවෙනවා නම් අන්න අසත්්ධර්මයක් තමයි අහන්න ලැබෙන්නේ. හොඳ බලන්න දේවදත්ත හාමුදුරුව අජාසත්්‍ය රජතුමාත්‍රය ඇති වනු සම්බන්ධතාවේ. අන්න අසත්පුරුෂ සංසේවනයට පෙළ දහමෙන් අපිට දෙන්න පුළුවන් කතාාවක්කේක. දෙේවදත් හාමුදුරන්ටවශ වන බුදු පදව ලබාගන්න හ තු එක හෙම. කට ැබච්චක්ඒකයාන ඇති කරාම මට තවකිෙනෙකොට ගන්න පුළුවන් දෙයක්ගේ. අජාසාත්තට ඉගැන්නුව ටිකට ඔබ ඔබගේ පියාමරල ඔබ රජවෙන්න මම බුදුපාණන් වහන්සේ ඝාතනය කළ මම බුදුවේෙනවා. එරවාස ඒකට කැමැත්තක් ඇති කරහගේ හිතේ කිසි අම්මාකාරක ඉර්දි ප්‍රාතිහාරය හාාමිං බය කරලා චකිතයට පත් කලා තමන්ට නම්ම ගත්තා. එළඟට වැරදි දේවල් ඉගෙන්ුව අසත් පුරුෂ සේවනය සීයට සීයක්ති වුණ කියාමැරුව වදදේලා අජාසත්ව බලා නසත්පුරුෂ සේවනේ නිසා අ සත්ධර්මය වැරදි දේව ලහන්න ලැබුණ. මේ අපිට නොවෙන්ඩ නොවෙනවැය කියල කියන්න බෑ. සෝවාන් පලේට පත්වන තුරු මේ බයානක තත්ත්වය අපි අවසි අවධියෙන් හිටියන ැඇතු නොත්හෙම අපිට සිද්ධවෙන. අසත් පුරුස සංසේවනේ. මංගල සූත්‍රයේදි විධ ස්ථානවලදේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමාට තමා මෛත්‍රී ඇතිකරගෙන. හාාලා ආස්ශ්‍රයෙන් අසත්පුරුෂ සේවනි මිදන්න ඒ තරන් සහනයක් ගෙන දෙෙන. එය තරන් ආනිසාංසයයක් ගෙන දෙෙන තවත්දයක් නමගද අ සත්පුරුස සන්සේවනින් මිදෙනවා කියලා කියන්නේ ඔහු දන්නවා අ සත්පුරුෂය සත්පුරුෂය ඳදුන ගඩ ඔහටත් කල්යාාන කර ගුණධර්ම පිහිටල තිබනවා ඒකයි අසත්පුරුෂය පේ සත්පුරුසය පේන එයාට ඒ තුළම සත්පුරු ශාශත්‍රයෙන් හෙල්ට මන් කරන්නපුළු. එනිසා මහනෙන මේ අසත් ධර්මශ්‍රවනයට හේතුව තමයි අසත් පුරුෂ සංසය. අන බලන්ඩ බුදුරජාණන් වහන්සේ අවි්‍යා සූත්‍රයේදී පෙන්නල දෙනි තාම ලස්සනට අවිද්‍යාව කියල කියන්නේ හේතු රාසියක් මත්ත ගොඩනෑගෙන මහා අකුසල කන්දක්. යනි පැතර බලම අපි තේරුම් න්න මෙතන ගොඩක් කරුන්තිය නිසා අපේයට එක මතකතියයාගන්න ගේෙල්ල අමතක වෙලා පැටලුුණක් දන්න මං නිසා නැවත කියන්න අනි පැත්තට අසත්පුරුස සංසේවනය ඇති යනවානම් ඒක ේතු හේතුකොට ගෙන අපට අසත් ධර්මය හන්න ලැබෙන. පළවෙනික අසත්පුරුස සංසේවනය ඒ නිසා අසත් ධර්මය එම නැත්තම් වැරදි දේවල් අකුසල දේවල් අයහපත් දේවල් අපි හිතට වැටිනෝ. ඒ අයහපත් දේවල් හිතට වැටෙද්දී අපිට අසදදහ වැතිවන්නේ ශ්‍රද්ධහ ඇතිවන්නේ නෑකි සත්පුරුස කාරණා සම්පන්ධයෙන් සද්ධර්මය සම්බන්ධය සත්පුරු සේවනය සම්න්ධය කිසි ප්‍රසාධයක් ඇතිවන්නේ. අශ්‍රද්ධාව ඇතිවාල. අසත්පුරුස සංසේවනසා අසද්ධර්මයහෙනවා අසරද්ධාව ඇතිව වෙන ඒක හේතු කොටගෙන ඒ අශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරය පන්නතුනි සියලු අකුස ධර්මය ඇතිවීම සඳහායේතු වෙනවා. සබාසව සූත්‍ර දේශනා මජමනිකා ඉතාම ලස්සනට පැදිලි කරනු අයෝනිසෝ ම යෝනිසෝ මනසිකාරය ගැන. අයෝනිසෝ මනසිකාරය නිසා නැතිවෙලා දැනට නැහකුස හැබැ පැණගින්න පුළුවන් වැරදදි විනිශ්ේ නිසා වැරැදි නිගමන නිසා වැරදි සිතති නිසා. තෝට අයෝනිසෝ මනසිකාරය කලිකක් ඇැතිවන්නේ මේ අස්්‍රද්ධාව නිසා. එතෝට අයෝනිසෝ මනසිකාරයේ ඇතිවනාාම කක්ද වෙන්නේ ඇතිවෙනවා අවසිහි ඇතිවෙනවා නුවන මොට වෙනවා. අසති අසම්පජනයතුෙන. ඒ අසති අසම්පජය ඇතිවෙන ඇතිවීම නිසා ඉන්ද්‍රයා සංවර වෙනෝ. කිසිම හික්මීමක් නැති කිසිම සංවරභාවයක් නැති කි අපි කියනවා හැමතිස්සේම ඇසින් කනෙක් නාසිෙන් දිවෙන් චරීරෙන් මනසිෙන් වැරදි දේවල් තමයි දකින්න අහන්ඩ විඳන්න කැමැතිවන්නේ. ඉන්ද්‍රිය සංගුවර ඇතුුණාම පාලනයක් නෑ. ඒ ඉන්ද්‍රයා සංවරය ඇතිවීම නිසා ත්‍රිවිධ දුෂ්චරිතේ. බොරු කියනවා කේලාම් කියනවා මිනිස්සු කොටවනවා වැරදි දේවල් ලාභ ප්‍රයෝජන පිණස හද හදා කියනවා බොරු කියන ඔක්කොම කරනු. එළඟට ප්‍රාණ ගන්ත අදත්තාාන කාමි්‍යතාරි දේවල් වෙන්න පුළුවන්. දැඩි ලෝබය දැඩි ගැත්් මේ අවිද්‍යාව දැඩි ව්‍යාපාදය දැඩි තරහා පිත්‍යාදුෘෂ්ටිය හටගන්නවා. මේ කාරණා ත්‍රවිධ දුෂ්චරිතය හටගන්නවා මේ ඉන්ද්‍රී අසංවරය නිසා. ද මේ ත්‍රිවිදධ දුෂ්චරිතය හටගන්න ගොට අනිවාරයම ඔබ කරලතිය නෙමකක්ද පංච නීවරනත්ක ජීවත්වීම. අපි මේ භාවනා කරල්ල බනහල අපි පලවෙනි කෙලෙස් සමුහේ නැති කරන්න පංච නීවරණ නැති කරන්නේ උසා කරන්නේ. තොර පංච නීවරණ ඇතිවන්නේ හෝමදිගිලත් දැඟගුබ දැන්නවා ඔ ඔබ බයන භාවනා කරන්න පෝ දවසට පාන්සලට එදවට ඔබ උත්සාහ කරනවා මේ පංච නීවරණ ප්‍රහණය කරලා භාාවනාාවෙන් සහ කර්මස්ථානයට හිත නතුකරලා එතනඒගේ හාම්දුර රපද ට භාාවනා කල එතන සතුපුුවේ අනේ වෙන්නේ නැහැ මොදහේතුව ඔබ දන්න මේ පංචනීවරණ මොකදද පචනීවරණය ඇතිවන්නේ කොද කෝමද කියල කිසි දෙයක් දන්නේ නෑ. තින් දන්නේ ඇද නිසා සමහර ලාවට සුළු දේකින් හිත කැලවිිලා ගිහිල්ලා ආබහ පංච නීවරනෝ තමයි. පිනතුන පංච නීවරණ දැන් ඇතිවරන්නේ මෙහෙමයි. ප්‍ර පංච නීවරණ ඇතිවනවා කියලා කියන්නේ. පච නිවර්ණ ක්‍රියාත්මක වෙනවා කළ කියන්නේ අවිද්‍යාව ඔබ දියුණු කලා කියනිකර. යදොට මේ ඔබ දැන් උප තේරුම් ගන්න ඕනොන දැ දැන් පටිච් සමුපාද න්‍යාය ගත්තොත්. මේ ඇතිකල්ලි මේ තියනවා. මෙ එපදීම මේ ඇතිෙන ක නයි කට වඩ අප අයට ඔල්ලුවේ තියෙන්නේ පැහැදිලි වෙලා තියෙන්නේ අර ලිංක්ස් ොල්හක් තියෙන අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥාණන් කියන. එ පඩිත් සම්පානය ධර්මතාවය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන පටිච්ච සමුපාදය. එතව මේ අවිද්‍යාව නිසා සංකාර ඇතිවෙනවා සංකාර නිසා විඤඥාන විඤ්ා නිසා නාමරූප කියල හොම තමයි කියාගෙනයන් තර ගොඩක්දනෙගෙන් අපි පෙරලා ප්‍රශ්නයක් ඇහවෝත් දැන් ඔබට පේනවාර හේතු අ විං්්‍යානයට හේතුව සංකාර් හ පැහැදිලියෝ ප්‍රක ප්‍රකට කලතිනවා. අවිද්‍යාව හේතුවන්නේ. ද්‍යාව ඇතිවන්නේ කුමක් සඳහද කියල ගොඩක්කය ටික කල්පනා කරන්න බලන ඇත්තට පොතේ නෑනේ කියලා. ඒ එතන නෑනී කියල හෙම තනවා. ඉන්නතුනි දැන් මේ අවිද්‍යා සූත්‍රයේ හරහා ඔබට තේරෙනවා අවිද්‍යාව ඇතිවන්නේ තවත් ඒ ඥාය ධර්ම තුළම තියෙන කාරණා නිසායිටය. අවිද්‍යාව ඇතිවන්නේ පංච නීවරණ නිසා පංච නීවරණ ඇතිවන්නේ කුමක් නිසාද ත්‍රවිද්ධ දුෂ්චරිතය නිසා. විද දුु්චරතයයෙන ුමක් නිසාද ඉंद්‍රී අසංගුරය නිසා ඉන්ද්‍රී අසංගුරේතින්නේ කුමක් නිසාද මේ අසති අසම්පජ්‍යය නිසා ඒළඟට ඒ තත්ත්ව ඇතිවන්නේ කුමක් නිසාද යෝනිසෝ මනසිකාරය නිසා යෝනිසෝ මනසිකාරය අසත් ධර්මය අස්වද්ධාව නිසා අස්වද්ධාව වැරදිදේවල් ශ්‍රවණයකිරීම නිසා වැරදිදේවල් खाගෙන් දහන්න අම්බුවන්නේ අසත් පුරෂයන්ගේ යරබ पේෙනවා හැදිලේව බුදුරජාන්හන්සේ පටි්ච සමුපන්න ධර්මතාවය ගුරු කොට අරගෙන අවිද්‍යාව හටගන්න හැටි පෙන්නද මගේ ප්‍රධානමුස් අවශ්‍යතාව වුණේ මේ කෙටි ධර්ම දේශනාවේදී ඔබට මේ ගැන උගන්නල කියලදදිලා ඔබ මේකට යොමු කරන්න තවදුරට අතිතා ඔබට ැම් ප්‍රශ්නයක් ඇතිව වන්න පුළුවන් හරි දැන් අපි අවිද්‍යාව ඇති වෙන හැටි දන්නවා හේතුඵල සම්බන්ධතාවය සහිතව දොට අවිද්‍යාව නැති වවෙන්න කොහොම ද්‍යාව නැතිවෙන හැටි තේ සූත්‍ර දශනා විම් පැදිලි කරනවාම කැටියඒ එක කියන්න ඒ ඔබගේ හෝම්වක් සඳහාමං ඉතුරු කරනවා නමුත් මං හෙටියෙන් කියන්නන් අපි දැන් අවිද්‍යාවය සම්පූර්ණ ප්‍රතිවරුද්ධ පැත්තමකක් විද්‍යාවන එම නැත්තං සියල්ල දැන ගැනීම අපඒට කියනවා විද්‍යා විමුක් කියලා විද්‍යාව සම්පූර් හැම දෙයක් පිළිබඳව යථාර්ථවාදීව දැන ගැනීම එතන විමුක්තිය ඇතිවෙනවා නිදහස්වීම ඇතිවෙනවාලිය නොන් ලිබරේෂන් කකිලාපිකියන්.යදොර මේ තමයි අවිද්‍යාට ප්‍රතිවරුද්ධ පැත්ත. එක තමයි නිර්වාණය රස්සේ සවරූපය විද්‍යාවහ විමුක්තිය. මේ විද්‍යාවසාහ විමුක්තිය හේතු සහිතවාය ඇතිව ැ නිවන සංකත දෙයක් ව හේතු බල සම්බන්ධතාවේ බලන්න බැරියක් හැබයි ඒක ඇතිකර ගැනීම සඳහා ඒ මානසික තාත්ය ඇතිකර ගැනීම සඳහා විද්්‍යා විමුති හේතුව. විද්්‍යා විමුත්ති ඇතිවන්නේ හේතුව සයිට ඒ හේතුව තමයි සත්ත බොජ්ජංග ධර්ම සති දමවිචය වරිය ේති පස්සද්දි සමාධි උපෙක්කා කියලා සත්ත බොජ්ජංග ධර්ම තමයි විද්්‍යා විමුය ඇති කර හේතුවන්නේ විද්ා විමුති ඇවීමට මේ සත බොජ්ාන් සත්ත බොජ්ජංග උපට තේරෙනවා ඉබේ ඇතිවන්නේ නෑ සත්ත බොජ්ජංග වැඩෙන්නේ තව මූල කාරණයක්ීට ඔහුණු කිරීම නිසා ඒ තමයි සතර සතිපට්ටා සතර සති පට්ඨානේ වැඩුවොත් තමයි මේ සත්ත බොජ්ජංග ධර්ම වැඩේ ඊළඟට මේ සත්ත බොජ්ජංග ධර්මත් ඉබේ වැඩෙන්න්නේ හඒකටත් හේතුවක් තියෙන එකට හේතු සකස් කරන්නඒ හේතුව තමයි ත්‍රීවිීධ සුච්චාරිතය අන බලන්න සිතකාය වච්චනය කියන තුන්දොර නිවැරදිව සංගවර වෙනවාවන එතන දසපුුසලෑයි පුුණුවන්නේ ඒ ආශ්‍රිත ඒ තැනත්තාට පුළුවන්කම ලැබෙනවා සතර සති පට්ඨානය නිවරදි වඩන්. එතවට මේ ත්‍රිවිධ සුචරිතය වැ හේතු අත්තිබනයේ තමයි ඉන්ද්‍රිය සංගොරය. ඉන්ද්‍රිය සංගොරය වැඩෙන් හේතුවෙනවා සති සම්පජන්ඥ. සති සම්පජන්්‍ය වැඩෙන් හේතුවෙනවා යෝනිසෝ මනසිකාරය. නිසෝ මනසිකාරයට හේතුවන්නේ ශ්‍රද්ධ ශ්‍රද්ධාවට හේතුවන්නේ සද්ධර්මස්්‍රය සද්ධර්මස්ත්‍රවනය හෙනි කාගෙන්ද කල්්‍යාන මිත්‍ර සේවනි. අවිද්‍යාව වැඩීමේ අවිද්‍යාවහට ගැනීමේ පිළිවෙල අපි දැන් ඉගෙන ගත්තා දැංගවන් අවිද්‍යා ප්‍රාණය කරන පිළිියොලක්තිගෙනවා. ඒක කොහෙද පටන්ගන්න ඕන සත්පුරුෂ සංසේවනය සත්පුරු සාාශ්‍රයෙන් සත්පුරු ආශ්‍රය කරනකොට සද්ධර්මස්ත්‍රවනය හෙනවා රිද යහන්නම්බෙනවා හරිදි යහනකොට සද්ධාව හට ගන්නවා නී ආකාර්වති ශ්‍රද්ධාව ආගාර්විතේ ශ්‍රද්ධාවෙනකොට යෝනිසෝ මනසිකාරය ඇතිවෙනවා යෝනිසෝ මනසිකාරය ලැබෙනකොට සති සම්පජන්නේයේ සිහි නුවන හටගන්නවා සිහිනුවන හටගෙන කටයුතු කරනකොට ඉන්ද්‍රිය සංගුවර ඇතිවෙනවා ඉන්ද්‍රිය සංගර අත්තෙක්ක ඇතිවෙනවා ත්‍රවිද සුචරිත ත්‍රවිධ සුචරිතේ නිසා සති පට්టානනි වැඩන්නනපුළන් සති පට්*ානේ වඩනකුට සත් බොජ්ジャンං වැඩන බොදජන්ග වැඩෙනවා කියන विද්‍යා විමු වැඩෙනවා නිවනයානු විज්‍යා විමුतिවල සම්पूර්ණ විියටයි අප ටේරුම්ග නු නහමනාගේ ඉතාම පැහැදිලි දශාවක් ුදුරජාන්හන්සේගේ මේ අවිද්‍යාව ඇතිවෙන හැටි අවිද්‍යාව නැති කරහැටි මේ පටිච්ච සම්පන්න දේශන වාසය කරගෙන කරන දේශනාවක්ති මේ හොඳට අවබෝධ කරගෙන वह වහා අविද්‍ය ප්‍රාණය පිණස කටයුතු කරන්න කියලා උත්සුක වෙන්නය කලාපී ඔබට ආරාධනා කරනවා එලෙස අවිද්‍යා ප්‍රහමයය කරනවානං බට විද්‍යා පතිලහාබේ ඉතාම ලස්සනට සකසාගන්න පුළුවන්කම ලැබෙනවා ඒ සත්පුරු ස සේවනෙන් පටන්ගන්නාලද ඒ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගැනීමු සඳහා ඔබ සිල දෙනාට ශක්තිය දෛරිය සැලසේවා කලාපී ප්‍රාර්ථනා කරනවා මේ ධර්මදේශනාවේ වැඩ කටයුතු මෙැතිකින් සමාප්ත කරනවා සිලුදනාටම නිर्वाණ शाන්तिාවවබෝध වා विज्जाා විමුति පාදනයෙන් නිर्වාණය ප්‍ර्यයක්क्षක ගැනීමට මේ ධर्ම ශ්‍රවනය හेතු වේවා සාधु සාध සාधु අපි මේ වෙලාවේ මේ කෙටි ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දක්වල තමනොත් ධර්මධනමය ුसලයාත් පත්කරගෙන අනිත්යට ධර්මශවනය පිනිිසව इඩකඩ සැලසෝ හිමමාලිද සිිල්වා හර්සකද සිිල්වා ඇතුළ අවුල පිනුතුන්ට කඥානුමෝදනා කිීම සිදු කරනවමය අවස්ථාවේ පළමුුවන්ම අපි බලාපොරොත්තු වන්නේ තම ආදරණින්ය දෙමෝපියන්ට ඒවාගේම ඒමියගේ ඥාතින පින්දීම මගේ අවබෝධය නිවැරදිනං බන්දුු දල්විස් ඇස්ට්‍රීද්ද අල්විස් කියන මේ දෙදිෙනට පුුණ්ඥානු මෝදනා කරන්්ඩ බලාපොරොත්තුවෙනවා විමාශිද සිිල්වා සහ අර්ශකත සිල්වායි දරුවන් ඇතුළු කවුරුත් ඒ වගේම ෝෝල්ට මහත්මා සහ උුණ නෝනා මේ පුුණ්‍යාන මෝදනා කටයුත්තට සම්බන්ධ වෙනවා දෙ මේ ඇත්තන්ගේ බලාපොරොත්තුව ඒ නම් සඳහන් කළසිලු දෙනාට පුුණ්‍යානු මෝදනා කරන්න. ඔබ මේ පින්කම් ආරම්භකරාන්ට ේ දුුණේ ෞරුණය හාදුරන් වහන්සේගේ මඟ පෙන්වවා සමඟ පංචසීලය සීපත් කරගෙන තෙරුවන් වන්දනා කිරීමෙන් ද්ධපුූජා පැවැත්වීමෙන් ඒ අනුසාරෙන් ලබාගත්තාාව උපුුණණ ශක්තිය. කෙටිකාලයක් නමුත් ධර්ම මනසිකාරය දිරිපත් කරගෙන අ්‍ය පිළිබාඳ ඒ ප්‍රාණය පිළිබඳී හට ගැනීම පළිබඳ ධර්මශ්‍රවනයක් කළා එ ඇතිකරගත්තාාව උපුණ ශක්තියත් මේ නම් සඳහන් කළ සිලු දෙනාට නිවන්ස පවබෝධය පිණිසම හේතුවේවා වාසනාවේවා කෙලපුුණ්‍යානු මුෝදනා කර. ඒවාගේම... ඒ ආර්ශකද සිල්වා ඒගේම හිමාලිද්ද සිල්වා ඇ මහත්ම මහත්මින් නමින් මියගිය අනිකුත්්ඥාතිී. ඒවාගේම ගුණා සහවෝල්ට මහත්ම මහත්මින් නමින් මීගිය දෙමෝපයාාදී අනිකුත්්ඥාතින්ද ඔබ නමින් අප නමින් මියගේ සෙල්ු ඥාතින් මෙපින් අනුමෝදන්ව සංසාරදුකින් අතුමි දේවා සැපුවත්වේවා කියන අදහස ඇති කරගෙන අපි කවුරුත් ගාතාව සධ්්‍යායනා කරලා පුුණාන මෝදනා කරම. idang minnyati na hutu suki hontunya te yuk idang minyatiang hu su kita hontunya te yuk idang minnyatiang hu su kita hontunya yuk hilang tetapi punyamuden karena noa මාලයේ ඒවාගේම හර්ෂක ඔබගේ දරවල් දරුවන් ඇතුළු පවුලේ ඥාතීන්ට ඔබ මේ කරලාද මහනිය පින්කාම පින්කා මේ පුුණ ශක්තිය ඔබ පවුලේ සිලු දෙනාටත් ඔබගේ ජීවත් සිටින සහෝදර සහෞදරියන් දෙම ෝපියන් ඥාතහිතමිත්‍රාදීන්ට නිදුක් නීරෝගී භාාවය සස් සේවා විශේෂය මේ කාලේ සිදු අන්තුරු අන්තරාවක් නැතුව කරදරයක් නැතුව නීරෝගීවජීවත්වවෙන්න ඔබට මේ ආශිරුවා දෙකළෙ ස පවතිවා ක අපි ප්‍රාර්ථනා කර. ගේම ගෞරුවනී අනරුද්ධ හාමුදුුවන් වහන්සේ ඇතුළු විහාරවාසේ සියලු භික්‍ෂුන් වහන්සේලාට ඉදුක් නීරෝගේ භා්‍යපති ආර්ථනා කරම වහන්සේලාට මේ වස්කාලේ තුළ සීල සමාධි ප්‍රඥාදියුණු කරගනිමින් පිනට දහමට කටයුතු කිරීමටත් අන්නයට මඟ පෙන්වීමටත් ශක්තිය දෛරය සල සේවාකල් ආසිරුවාද කරමින් සාධකිය ඒවාගේම ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙලා සිටින මේ ඇත්තන් සියලු දෙෙනටම අපේ දුක් නීරෝගේ කිර ජීවනය පාර්ථනා කරන ඔබ හැම කෙනෙකුටම තවතවත් මේ ධර්මය තුළ ත්සුක වෙලා මේ කටයුතු නිවැර්දිව කරගෙන යන්න ශක්තිය දැරිය සැලසේවා අපි කවරුත් බලාපොරොත්තුවන් මේ දුක්සමූහහිින් එතර වෙලා ඉතා ඉක්ම නිවන්දකි ඒ සඳහා පෞද්ගලික උනන්දුව කැපවී අවශ්‍ය වෙන අපිට මගේ අවබෝධය හැටියට නම් මේ බණහන වැඩ සතහගලට සම්බන්ධෙන් හැමෙනෙක්ම ධර්මය ගොඩක් දන්න විි අවශ්‍ය කරන්න මෙය ප්‍රායෝගික පුහුණු කරන්න දේ පුහුණුවෙන් තුළින් තමයි සෝවාන් සකුරදාගාමී නාගාමී රහත් අරහත් කියනයි පාලවන්න ඔබට ද ඒ කෙනෙක් බව්ට පත්වෙන්නට මේ ජීවිත කාලය තුළ ශක්තිය දෛරිය සැල සේවා කලාපි මෙට් සිටිම් මේ වෙලාවේ හාසිරුවාද කරනවා ධර්මශ්‍රවනයට කැමැති ධර්මශ්‍රවනය කළ සත්පුරුෂ දෙවියන් මේ පි නු මෝදං වෙලාඋගේ අංසාහර ගමන කෙටි කරගනිත්තුවා සිීලු දෙවියස්සූ පත්වේවා නිවන්ස පවබෝධ කරගනිත්වා කියන අදහසක් ඇතිකරගෙන අපි දැන් දෙවියන්ට පුුණ්‍යානමෝත්තා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං ්ඥ සම්පතං සබේ දේවා අනුමෝදංතු සබ් සම්පත්ති සිද්ධිය, සබබේ බූතා අනුමෝදන්තු, සබභ සම්පත්ති සිද්ධිය, සබබ සත්තානුමූදන්තු සබබ සම්පත්ති සිද්ධය අවසාන වස්සයෙන් අපි අධිෂ්ඨානයක් ඇතිකර ගනිමුම කෙටි දේශනාවක් සිදු කළේ මෙහි අප විහාරස්ථානයේ අට ඉඳල නමය දක්වා සූත්‍ර සාකච්ඡාවක් පඇත්තනවා එකකින් අපි විනාඩි දහයක් කරගෙන තමයි මේ දේශනාව මෙල විදිියට පවත්වන්නේ එෙම නොවනානම් ඔබට ත දිගු දේශනාවක් ඒවාගේම ධර්ම සාකච්ඡාව ස්රූපය මිනාඩිකීපයකු ලබාදීමට හැකියාව. තිබුණ නමුත් අදේ සඳහාවස්ථාව නෑ එනිසා ඔබ සතුට වෙන්න මේ කාලේ තුළ කිසියම් බණපාදයක්ශ්‍රවනය කළ ධර්මශ්‍රවනය කළා කියලා මේ උත්තුම් කුසල සක්තිය. බලයෙන් මේ උතුම් පුණ ශක්තිය. බලයෙන් මේ ධර්මශ්‍රවනය සඳහා ධර්ම දේශනාව සඳහා අනුක්‍රහය දැක් වු ඉමාලිද සිිල්වා හර්සක සිල් ඇතුළ පවල්ලවෙ ති පින්නනඋතුන්. රදස්වාමන් වහන්සේ ඇතුළු විහාරවාසය සියලු මහාහ සංගරත්නයටත් ඔබට එයාගේ ධර්මයට ලැදි සියල උපසකු පාසිකාවන්ට ලෝකවාසී සියලු භික්‍ෂුන් වහන්සේලාට භික්ෂන් වහන්සේ ඇතුළු සියලු සත්්‍රයන්ට නිවීම සැනසීම ලැබේවා හුසලේ පූර්ණය කරන සලු දෙනාටම වහහා නිර්වාණ සාන්තිාව බෝධවිත්වාෙන අදහසඇතිව සාධකාරයක් පාත්වන්න. අභිවාදන සීලිස් නිච්චංවදදාපචායිනෝ ගත්තාරෝ දම්මාවට්ටන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේවෙච්ච අතෝ නි්බාන සම්පත්ති මිනාතේ සමි්ජතු සීලු දෙනාටම තිරුවන් සරණවේවා र से अनपाहरवा ධर्माशासनाාවकत्रमसावि से रानालावि कोर धर्म सूत्रसाकचावकती ि වැ राजकारdha අප आराना केෙන punyaह र्मानाव हिल्ा जाैवर्दनारा में बहुत विहारास्थाने विहारवासी तज नुभी के लिए आए जीन स्वामीहन से में राशनावि संपार्दार में हेතු करග एक कर सासर के से वा दर मतदिन करග हेතුसनाी ह तोसवि वा केलपातना किम वाගේ में निवान वार के पूर्ने करගल सपारदार में हेතුसना बासना बाहस बा साधकारक्तिलाार्तना कर तेवनसार ही